උසස් පෙළ හදාරන කාලේ උසස් පෙළට අලුතින් ආවා පිට විද්‍යා පාසල් වල ඉඳලා මේ නවකයෝ නවක ශිෂ්‍යයෝ දැන් අර අලුතෙන් ආපු අයට අර චූටි චූටි නවකවද පොඩි පොඩි ඒවා දෙනවනේ එහෙම දීලා ඒත් ඉතින් කලකිරිලා ඇවිදගෙන යනවා අරලිය ගස් අතරින් ඇවිදගෙන යනකොට බටන ලහඬක් ඇහෙනවලු ඒ හඬ ඔස්සේ ගිහින් බලනකොට දැන් මෙයා හිතුවේ කවුරු හරි පිරිමිලා මේක වෙන්න ඇති කියලා බලනකොට නෑ ගෑනුලා මේකළු සංගීත සුදු ගවුමත් ඇඳගෙන සංගීත කාමරේ එළියේ ඉඳගෙන බටනලා වාදනය කරන්නේ ඊට පස්සේ හිතුවලු ආ පරණ කෙනෙක්නේ ගියෝ තායි කණ්ඩ තමයි වෙන්නේ කියලා අපෝ හැරිලා ගියාලු චුට්ටක් කියලා බලාගෙන ඉඳලා හිතනලු කවදා හරි මම මෙයාත් එක්ක කතා කරනවා කියලා හිතලා ගියාලු ඒ තමයි ජැක්සන් ඇන්තනි ඒ බටනලා වාදනය කරේ මම වෙන කිසිවෙක් නෙමෙයි හොඳ මිතුරෙක් ඒකයි මම ජැක්සන් ඇන්තනීට ජැකා කියලා කතා කරන්න පටන් ගත්තේ දැන් නම් ඔය එක එක්කෙනා ජැකා කියන හැබැයි කවුරුත් කියන්න බෑ මම කැමති නෑ ඒකට ඒක කියන්නේ මං විතරයි ගලී හිටියාවට එනකොටත් මං හිතන්නේ ඇයට පිම්බතියක් හිටියා ඉතින් සහ ඇය ගැන නොයෙක් තොරතුරු මාත් එක්ක කියනවා තේරෙන්නේ මාව තේරෙන්නේ ප්‍රශ්නේ ඒක තමයි මාව තේරෙන්නේ ඒක තමයි තියෙන ප්‍රශ්නේ ඊට පස්සේ ආට තේරෙන්නේ නැති මාව තේරෙන එකේනා අහවලා තමයි කියලා ඊට පස්සේ පුතාලා දෙන්න මක්කට හරීම ආදරේ අක්කා තමයි ඒගොල්ලන්ගේ වීරයා ඇත්තටම පවුලක එහෙම වෙන්න ඕන සහෝදරයෝ කවුරුත් එකා වගේ එකට ඉන්න ඕනේ ඒක දෙමව්පියන්ට හරි සහනයක් ඒ සහනය ඇත්තටම අපේ දරුවෝ තුන්දෙනා අපිට දීලා තේනවා ඒගොල්ල හරි එකමුතේ ඔව් අද දරුවෝ තුන්දෙනා හය දෙනෙක් වෙලා ඒ වගේම මුණුබුර මිනිබිරියොත් දැන් ඉන්නවා මිනිබිරියක් ඉන්නවා ඒකත් හරිම අමුතු අත්දැකීමක් ඇත්තට මිනිබිරි දැක්කහම මගේ හිතේ තියෙන සියලු දේවල් මොනවා හරි කහටක් තිබ්බනම් දුකක් මේ තිබ්බනම් ඒ සියලු දේ නැති වෙලා යනවා එයාගේ චූටි හිනාව දැක්කහම ඉතින් අපි හැමෝම ආදරය එයාට ඒ වගේම හරිම වාසනාවන්තයි මං හිතන්නේ මේ මිනිබිරි මොකද කොරෝනා වලට ලොක්ඩවුන් කරනකොට ඒ ආසන්නේ තමයි මෙයා ඉපදෙන්නේ ජනවාරි 18 වෙනිදා හැමෝම ගෙදර එතකොට හැමෝම ගෙදර ඉතින් අර හැමෝමගේම ආදරේ ලැබමින් එයා පුදුම ඒ කියන්නේ ඒ ක්වොරන්ටයින් පීරියඩ් එකේ පුදුම මේ ප්‍රතිලාභයක් ලැබපු කෙනෙක් තමයි අපේ මිනිබිරි ආරණ්‍ය අක්කට මතකද අයියට අක්ක මුලින්ම දුන්න ටැග් ඒ සම්බන්ධයෙන් මතක ඒ වගේම අයියා අක්කට මුලින්ම දුන්න ටැග් වගේ මට ඇත්තටම මුලින්ම දුන්නේ මොකද්ද කියලා මට මතකත් නැහැ ගත්තේ මොකද්ද කියලා මතකත් නැහැ අපි දෙන්නගේ මොකක් හරි අඩුපාඩුවක් දැක්කහම ඒ අඩුපාඩුව සම්පූර්ණ කරා අපිට පුළුවන් ඉදිහි එහෙම මිසක් අර තෑගි කියලා අර ලස්සන දිලිසෙන පොළවල ඔතලා රිබන් පටි යට ගහලා ඒව තිබුණේ නැහැ අපිට ජැක්සන් අයියා මනසින් මානසිකව කඩා වැටුණු තැන් තියෙන්නේ නැති ඒ වගේ තැන්වලදී අක්කා කොහොමද උදව් කරේ ජැක්සන් අයියා කොහොමද ඉඳියේ ඔව් ඒ වගේ තැන් හුඟක් තිබුණා සමහර ඒවා මේ කියන එක සුදුසු නෑ කියලා හිතෙනවා ඒ තරම් ඒවා පෞද්ගලික දේවල් ඇත්තටම අපේ පෞද්ගලිකත්වයෙන් තව කෙනෙකුට වැඩක් නැහැනේ ඒක අති පෞද්ගලිකයි ඒ වගේ තැන්වල ඉතින් මම ධෛර්යය දුන්නා එහෙම හිතන්න එපා අපි අවාසනාවන්ත නැහැ අපිට මේ මෙහෙමයි නරක කාල ඕන කෙනෙකුට එනවා නරක කාලෙකින් පස්සේ එන්නේ හොඳ කාලයක් ඒ දක්වා අපි ඉවසිල්ලෙන් මේ කාලේ පහු කරමු ඊට පස්සේ හොඳ කාලේ එනවා එතකල් ඉවසලා ඉමු කියලා ඒක තමයි මං හුඟක් හිතන්නේ එහෙමයි මතකද අක්කයි අයියයි මුලින්ම බලන්න ගිය වේදිකා නාට්‍ය වේදිකා නාට්‍ය බලන්න යනකොට අපි පෙම්වතුන් නෙමෙයිනේ යාළු අපි යාළු ඒ දවස්වල ඉතින් ගොඩක් ඒවා බැලුවා ඒ මොකද්ද කියලා මතකකුත් නැහැ අපි රංගපාපු එක තමයි ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය වාරුවෙන් යන මිනිස්සු ඒ කියන්නේ අයියයක් හැදෙන්නම ඉන්දියා ඔව් අපි දෙන්නම එකට රංගපෑවේ සහ පෙම්වතුන් හැටියට රංගපෑවා ඒක ඉවරනකොට අපි සත්‍ය ජීවිතයේ තේරංගපෑම් පටන් ගත්තා එහෙමයි